ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල ලෝකයේ ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකි සෞඛ්‍ය සේවාවක් අප සතුයි අගමැතිගෙන් ප්‍රකාශයක් ජන ජීවිතය ශක්තිමත් කරමින් නව පාලනයකට ජනතාව පෙළකෙසිය යුතු බව සජිත් කියයි මහමැතිවරණයේ පිළිබඳව පක්ෂ විපක්ෂ මත ලෝකයේ ඉදිරියේ ආඩම්බරයෙන් නැගී සිටිය හැකි සෞඛ්‍ය සේවාවක් අප සතු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් තංගල්ල මৌলিক රෝහලේ සෞභාග්‍ය සුව අරණ දෙමහල් හෘද රෝග දැඩි සත්කාර ඒකකය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා තංගල්ල මৌলিক රෝහලේ හෘද රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් වල දැඩි හිඟයක් පැවතුණු අතර එම පහසුකම්ද සහිතව මෙම නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා මේ සෞඛ්‍ය සේවය ලෝකයාට ඉදිරියේ තාඩම්බරින් නැගී සිටින්න පුළුවන් සෞඛ්‍ය සේවය. ඒක පසුගිය කොරෝනා වසංගතයේ අවස්ථාවේ දියුණුවයි කියන රටවල් රැකෙද්දි එවැනි අවස්ථාවක අපේ සෞඛ්‍ය සේවය අධිකරකම තව තවත් ලෝකයට පෙන්වන්න පුළුවන් අවස්ථාවක් වෙලා තිබෙනවා. ඒකට අවුරුදු ගණනාවක් තිස්සේ මම දන්නේ සෞඛ්‍ය සේවාව ක්‍රමවේදය අඳුන්වලා දෙන යුගයේ සිට මම දන්නේ ඉතුරු වෙලා තියෙන අල්ලහ තලේ ග්‍රාමීය මට්ටමට ගමකට යනකන් යන සෞඛ්‍ය සේවයක් ඉතුරු වෙලා තියෙන මම හිතන්නේ ලංකාවේ විතරයි. ඒක හැම ගමකටම හැම එකම මුල්ම සම්බන්ධ වෙන්න පුළුවන් සෞඛ්‍ය සේවයක්. ඉන්දක්ක අපේ සෞඛ්‍ය සේවය පිළිබඳව ආඩම්බර වෙන්න පුළුවන්. සියලු දෙනාගේම ජන ජීවිතය ශක්තිමත් කරමින් නව පාලනයක් උදෙසා ජනතාව පෙළකෙසිය යුතු බව සමග ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද වන විට අපේ රටේ ලක්ෂ ගණනින් දසලක්ෂ ගණනින් පොදු ජනතාව කබලෙන් ලිපට වැටිලා හමාරයි. මේ වගේ තත්ත්වයක් තුළ රටේ වගකීම බාර ගන්න සිටින රජයට සදාචාරාත්මක යුතුකමක් තිබෙනව නේද? මේ වැටිලා සිටින ජනතාව ගොඩ ගන්න. මේ අයගේ ජන ජීවිත සුරක්ෂිත කරන්න. තමන්ගේ බඩවියත සකස් කර ගන්නා වූ විවිධ මහා පරිමාණයේ අනවශ්‍ය ව්‍යාපෘති වලට යොමු වෙනවා වෙනුවට අපේ රටේ තිබෙන සීමිත රාජ්‍ය සම්පත රාජ්‍ය අරමුදල් පොදු ජනතාවගේ දුක්ගින්න නිවාලන්නට යොමු කරන්නට ඕනේ නේද? මුළු රාජ්‍ය යාන්ත්‍රණයම පොදු ජනතාවගේ දුක නිවාලන්නට අපි කටයුතු කරනවා. මේ රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා හිතක් පපුවක් ඇති මනුෂ්‍යත්වය රජයන යුගයක් මේ රටේ බිහි කරන්නට තමුන්නාන්සලා එකතු වෙන්න. ජනතාව දුක් විඳ ඇති. ජනතාව මහපාරට ඇද වැටෙන යුගය අද නිර්මාණය වෙලා හමාරයි. තවදුරටත් තමුන්නාන්සලා අසහනෙන් පීඩනෙන් කලකිරීමට පත් වෙන වෙනුවට අමුන්නාන්සලාගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට අත්‍යවශ්‍ය වූ ජනතාවට හිත ඇති ජනතාවගේ හදවත හඳුනන පොදු ජන සේවාවට අපකැප වුණු නව පාලනයක් උදෙසා රටේම ජනතාව ලකල හැසිවන්න එයට නායකත්වය ලබා දෙන්නට අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ මම වගකීමෙන් ප්‍රකාශ කරනවා බෙදුණු විපක්ෂයකට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. හොර උපතාන ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. අද එක්සත් ජාතික පක්ෂයේ නායකයා එහෙම නැත්නම් විපක්ෂයේ නායකත්වය දෙන්නේ කවුද? මට ඔබ කියන්න. අද UNP එක දෙකට කැඩිලා. අද UNP එකට මැතිවරණයක් දිනනවා තියා ආණ්ඩුවක් අල්ලනවා තියා තමන්ගේ මිනිස්සු ටික අතර සමගියක් හදාගන්න බැරුව විශාල විරසක වීමක් තුල සජිත් එක පක්ෂයක් හදාගෙන ඉල්ලනවා රනිල් තව පක්ෂයක් හදාගෙන ඉල්ලනවා මෙහෙම බෙදිච්ච විපක්ෂයකට ආණ්ඩුවක් අල්ලන්න පුළුවන්ද මෙහෙම දෙකට කැඩිච්ච විපක්ෂයකින් එයාට ආණ්ඩුවක් හදන්න පුළුවන්ද තමන්ගේ බලවේගය එකට තියාගන්න බැරි නම් ඒගොල්ලෝ කොහොමද රටට නායකත්වයක් දෙන්නේ ඒ නිසා මේ රටේ බුද්ධිමත් චන්දපව මම විශ්වාස කරනවා නායකත්වයක් විදිහට තමන්ගේ පක්ෂවත් එකට තියාගන්න බැරි නායකයින්ට රටක් බාර දෙන්න සූදානම් වෙන එකක් නැහැ කිය. අපේ ආණ්ඩුව කියන්නේ පිරිසිදු ගමන් මාර්ගයක යන ආණ්ඩුවක්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම පිරිසිදු කිසිම වංචාවක් එවැනි කටයුත්තක් අපේ රජයේ වෙන්න දෙන්නේ නැතුව ඒවා වෙන යම් ක්‍රියාමාර්ග තියෙනවා නම් ඒවා සියල්ල අහුරමි. තාම පිරිසිදුව අපේ ආණ්ඩුව ගෙනියන්න එතුමා නායකත්වයේ ලබා දෙනවා.
පාර්ලිමේන්තුව විසිරවා හැර ඇති අවස්ථාවක ජුනි මස පළමුවනදා සිට අගෝස්තු 31 වනදා දක්වා රජයේ වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 1043ක මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා ජුනි මස පළවෙනිදා සිට අගෝස්තු 31 වෙනිදා දක්වා මාස 3ක රුපියල් බිලියන 1043ක් ජනාධිපතිවරයා විසින් වෙන් කරගත් බව. එතකොට මේ රුපියල් බිලියන 1043 වෙන් කර ගැනීම පිළිබඳව යම් කිසි ආකාරයක ප්‍රශ්නාර්ථයක් අපේ ඉදිරියේ තිබෙනවා. මොකද රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ වගකීම දරනු ලබන්නේ පාර්ලිමේන්තුව මගින්. නමුත් මේ වන විට පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා. ඒ නිසා රාජ්‍ය මූල්‍ය වියපැහැදම් කරන්නේ කවර ආකාරයටද කියන එක සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම විමසන්න, පසුවිපරමක් කරන්න, සමාලෝචනයක් කරන්න, ඒ ගැන ප්‍රශ්න කරන්න අපිට කිසිම ආකාරයක අවස්ථාවක් නැහැ. මේ රටේ 2 කෝටි 20 ලක්ෂ ජනතාව වෙනුවෙන් මේ රාජ්‍ය මුදල්, මහජන මුදල් කවර ආකාරයටද යොදාගන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්න කවර ආකාරයක හෝ වේදිකාවක් ආයතනයක් අද අප සතුව නැහැ. මේ අතර පසුගියදා PCR පරීක්ෂණයක් සිදු නොකර මෙරටට පැමිණි ඇමරිකානු රාජතාන්ත්‍රිකයා සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඊයේ පෙරේදා එනවා අපේ ඇමරිකන් පුරවැසියෙක් ඇමරිකන් රාජතාන්ත්‍රිකයෙක් කරුණාකර ගුවන් තොටුපළින් නිරෝධායනයකට වීමක් හෝ VCR පරීක්ෂණයකට ලක්වීමක් හෝ කිසිම දෙයක් නැතුව බලහත්කාරයකින් ඒවා මගහැරලා දැන් මෙන්න එනවා ඇමරිකන් රාජතාන්ත්‍රිකයෙක් අපේ රටට. පහුගිය කාලේ තප්පුලාව කෑ ගැහුවා. මේක ඇමරිකන් කොලනියක්ද? ඇමරිකන් ආධිපත්‍යයට මෙන්න අපේ රට යටත් වෙන්න යනවා. ඇමරිකන් සපත්තුවට අපිට පෑගෙන්න බෑ. ඔය වගේ බොහොම පහුගිය කාලේ මහා හණින් කෑ ගැහුවා. මේ සෞඛ්‍ය ඇමතිවරයන්ට මේනවා පේන්නේ නැද්ද? එක කණ්ඩායමකට එක නීතියක්, තව කණ්ඩායමකට තව නීතියක්. මැද පෙරදිග ඉඳලා එන අපේ අහිංසක අපේම මිනිසුන්ට නිරෝධායනය හා සම්බන්ධව එක නීතියක්. ඇමරිකාව නිසා ඇමරිකාවෙන් මේ ගුවන් තොටුපළින් අපේ රටට ඇතුල් වෙන අයට එක නීතියක්. මේ විදිහට කළා නම් අපේ රට හැල්ලු කරන්නත් එපා. මේ විදිහට උද්දච්ච විදිහට වැඩ කළා තමයි අපේ රට දුරත් මේ කොරෝනා රෝගය මේ ආකාරයෙන් හරි ව්‍යාප්ත වුණේ. ඒ නිසා ඒ තත්ත්වයට අපේ රට පත් කරන්න එපා කියන කාරණය මම කියනවා. ඒකම මම අභියෝගයක් කරනවා. දැන් විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුවන් වහාම ඇමරිකන් තානාපතිවරයා විමසන්න. ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කීපයක් වෙතයි දැන් අවධානය. මේ මාස 6ක් විතර කාලයක් ගත වෙච්ච මේ කාලය තුලදී ජනතාවට පොරොන්දු වෙච්ච කිසි දෙයක් කරගන්න බැරි වෙච්ච රජයක් හැටියට අද මේ රජය පත් වෙමින් පවතිනවා. ඒ නිසා මේ අයට ජනතාවගේ මලමිනී උඩින් ගිහිල්ලා හරි මේ මැතිවරණය තියලා 3/2 බලයක් අරගෙන රජයක් පිහිටව ගන්න කල්පනා කරන එක විතරයි මේ අය මේ දවස්වල කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය මුළු රටේම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජාතිකවාදී මෙරට ආදරය කරන හැම මිනිහෙක්ගෙම ගැහණියෙක්ගෙම ඡන්දෙ ඉල්ලගෙන මේ මැතිවරණයට ඇවිල්ලා තියෙනවා. මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි සඳුදා හෝ අඟහරුවාද. අපිට කිසි සැකයක් නැහැ. අපිට තියෙන්නේ වන් හෝස් රේස් එකක්. මෙසරේ විපක්ෂයක් නැහැ. හැබැයි ආණ්ඩුව උත්සාහ කරේම ජූනි 20 මැතිවරණේ තියලා 3/2 ගන්න කොහොම හරි කරලා. මේක කොරෝනා නෙමෙයි ඊට වැඩිය වසංගතයක් ආවත් මැතිවරණ වසංගතය ආණ්ඩුවට ඇවිල්ලා තිබ්බේ. හැබැයි අධිකරණය කියපු එකෙන් අපි විතරක් නෙමෙයි රටේ ජනතාව ජයග්‍රහණය කෙරුවා. මැතිවරණ කොමසාරිස්තුමා අධිකරණයට ඇවිල්ලා කිව්වා අපිට මැතිවරණේ තියෙනවා නම් අඩුම තරමේ සති 9ක් 12ක් අතර කාල සීමාවක් ඕන කියන එක එතුමා කිව්වා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා අටවෙන්දා වෙනකොට මැතිවරණ කොමිසම මගින් මැතිවරණයේ දිනය තීන්දුව කරයි කියලා. මේ දිනය තීන්දුව කරාට පස්සේ මැතිවරණ කොමිසම ලබා දෙන සෞඛ්‍ය උපදෙස් අනුව මැතිවරණයේ සියලුම මෙහෙයුම් කටයුතු ක්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. ඒ වගේම අපි ස්ථිරවම 3/2 බලයක් අපි ලබා ගන්නවා. ඒක ඒකාන්ත ඉතිහාසයේ මෙතෙක් කල අඩුම ඡන්ද ලබන පරාජිතයන් බවට පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු කරමින් මේ එන මැතිවරණයක නිසා පොහොට්ටුව ජයග්‍රහණය කරනවා.
එක්සත් ජාතික පක්ෂය තුල අරුපතකාරී තත්වයක් පැවතියද ඉදිරියේදී ඒ සියල්ල නිමා කර එක්ව ගමනක් යාමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් නායකයින් පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි අපි රහසක් නෙවෙයි අපි දැන් එක්සත් ජාතික පාක්ෂිකයෝ කණ්ඩායම් දෙකකට බෙදිලා ඉන්නවා පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් කවදාවත් අලියා තැරලා යන්නේ නැහැ අපි ලකුණ අලියා එක්සත් ජාතික පක්ෂේ පාට කොළ ඒක නිසා මම විශ්වාස කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන් සියලු දෙනාම අපිත් එක්ක එකට එකතු වෙයි කියලා එක්සත් ජාතික පක්ෂේ එක පුද්දලෙක් වියට වටා තමයි සියලුම පාක්ෂිකයන් සහ සියලුම අනුගාමිකයන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු නියෝජිතන් අපේක්ෂක වෙන්නේ. ඔහු මොකද්ද කියන්නේ? ඒක තමයි සියලු දෙනාම පිළිගත යුත්තේ. ඒක හරි වැරද්ද තර්ක කරන්න කිසි කෙනෙකුට යන්න බෑ. ඔය දේශ පසුගිය අවුරුදු 20 මැද අපි බලා හිටියේ බොහොම සංවේගයෙන්. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ඒ වගේම හම්බන්තොට වරාය වර්තමාන තෙල් පිරිපහදුව වැනි සංවර්ධන ව්‍යාපෘති. අපි අහන්න කැමති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගේ කියාගෙන පරවේණි උරුමයට ලියාගත්තාසේ හැසිරිච්ච නායකයන්ගෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට මහපොළොවට දැනෙන සංවර්ධනයක් මොකද්ද තමුන්වහන්සේ කරේ කියලා. ඔබතුමා හිතුවට දුරකතනය කියන ලකුණෙන් ඔබතුමා ජයග්‍රහණය කරන්න එක බොහොම මිරිඟුවක් ගරු මැතිතුමනි. නමුත් අද අපි ඔක්කොම එකතු වෙලා නැවතවතාවක් සමග ජන බලවේගයට වැඩිය එක ඡන්දයක් හරි අපි වැඩියෙන් අරගෙන අපි පෙන්වන ඔබතුමාට දිස්ත්‍රික්ක අපි දේශපාලනය කරන්න කොහොමද කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.